नदी तक बैठे हरियाणा चुट्ट एक्सरसाइज करांदे हम होंदर एक्सरसाइज करन होंदर 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 ओहो आदि होंदर एक्सरसाइज करन कहो है ඉලන්ඩ් එක වටේ යන්න හදන්නේ ගිය පාර වගේ ස්මග්ලින් කේස් එකක් නෙමෙයි මේක ඔෆිෂල් තැනකින් අපි ඔන්ලයින් ඕඩර් කරලා ගත්තේ අපි ඔක්කොම කලින් කාර් එක බලලාමු එළි මුලින් ඉඳලා අතුරට ගිහලා කතා කරමු විස්තර ඕකේ මේ තමයි කාර් එක මේක ලස්සනයි ඕකේ මේක තමයි කාර් එක පොඩි වටයක් කියලා නේද ඕකේ හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා ඕකේ මේක තමයි කාර් එක හරි නදී අස්සරෙන් පොඩි ඉස්සරහ යන්න ගම්මානයක් මේ වගේ තමයිලු ඉස්සර ගැකනාරියා හැම සිටියකක්ම තිබ
सिटी बावटे पात कर लेते हैं मेक ओरिजिनल स्टाइल लेकर तीन लगे ट्रेडिशनल मे खाने पावत केवल आर पुदुमलासन फोर्टेवेंचर आईलैंड गिरिकंदु आईलैंड पनोरामास संपूर्ण अभी कांतार दाखला गिनीकंदु दाखला कोलपाट मिस्सला तिब्बेस दिगट मगलांट भावनामक वगेवे दंग मेतनी मे क्लीगल पेन्ना लास्ट पाल्मा सिटी के अगैते कि मे पुंची दीवर गम्मे टापू लसन पारे a 300 metri, svolta a destra e prendi Calle de las Nieves, Calle Park Parroco Alonso Luyan. දැන් අපි නගයති ගම්මානේ මැද්ද. ඉතින් මෙතන ටාපු ගමම අපි දැක්කා මේ බෝඩ් එක මේකේ ඉන්ෆෝමේෂන්ස් තියෙනවා. මෙතනින් පටන් ගන්න හයික් ගොඩක 1 2 3 4 5 6ක් තියෙනවා. අපි එකක් තෝරගත්තා. දැන් අපි තීරණය කරා ෆ්ලයිඩි ගුයේද්‍ර කියන බීච් එකට යනකම් යනවා කියලා පයින් වාහනෙන් යනවා නම් විනාඩි කාලෙන් යන්න පුළුවන්. පැය කාලෙන් යන්න පුළුවන්. එතකොට කිසිම පන් එකක් නැහැ. අපි දවස් 4ක් චිල් එකේ ගෙදරටලා හිටියා සිටිය ගියවිද්දා. එහෙනම් පොඩක් දාඩිය දාලා හයික් එකක් කරන්න ලොකු වරාවක් තියෙනවා. එහෙනම් අපි තීරණය කරා වාහනේ පාක් කරලා පිට ගෙදන්නත් එක පයින් යනවා කියලා. ඉතින් මේ ගමගෙන කියනවා නම් අගෑයතට අපි එද්දි අපිට ইনফরমේෂන්ස් දීලා තිබුණේ දීවර ගම්මානයක් හීනි පටු පාරවල් තියෙන කියලා. හීනි පටු පාරවල් නම් අත්විඳ එක්ස්පීරියන්ස් එක හොඳටම ගත්තා වාහනේ බයෙන් බයෙන්. තාම දීවර සයිට් එක දැක්කේ නැහැ. මං හිතන්නේ අපි ගමේ මැද්ද ඉන්න හින්දා වෙන්න ඇති. හාබර් එක තියන්නේ මගේ ඉස්සරහෙන් පල්ලෙහාට වෙන්න. ඒ පැත්තේට අපි හයික් එක ගිහිල්ලා ආවිලා හවසට ගෙදර යන්න කලින් බලන්න යන්. හරි යන්න කලින් හරියම්. ඔව් ඔව් යන්න කලින් හරියම්. දැන් අපි පිටත් වෙමු අපේ හයික් එකට. මම පෙන්නන්නම් කොහොමද යන්නේ කියලා. කොරෝගෙන් පිටත් සිටියක බලන් යන්න අපි නේ. ඔව් සිටියක මැද්දෙන් යන්. ඔව් හරි. පිටත් වෙන්න තියෙන්නේ මෙහෙමයි. මෙතන අග ඇතු වල තමයි අපි ඉන්නේ. කඳු අස්සෙන් නැගලා නැගලා නැගලා. වාව්. මේ පොයින්ට් එකටද මේ මොකද්ද දන්නේ සුදු පාටින් ඩොට් වලින් තියෙන පෙරලි පෙරලි දුබද බීච් එකට යන්න තියෙනවා. ඕකේ. බ්ලැක් බීච් එකක්, වුල්කානෝ එකක් පිපිරිලා ලාවා ගලාගෙන යන බීච් එකක්. ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. Let's go. Adventure time. Qué bonito. Qué mi niña, en la vida hay que creer porque no somos animales. Uh-huh. Y el mundo, ¿quién lo hizo? ¿Quién hizo el cura? ¿Quién hizo el arcade? Lo entiendo muy bien. No, pero me entiendes a mí. अच्छी मट की वो विस्तरे समय मे इन्े मरियमौतम्य मे स्टाचू मे मरियमौतम्य समयू मे गमट अगैती वल्ट आरक्षकाव इतनी सामान्य पल्लेटाव मेम के जेसुतुवांगे रूपे मेके वेनसगट मरियमौतम रूपे तीन मुखद मेघल गुडाक विश्वास करना मे अच्छी मड़ की वे तेरण विधि अवृद्ध रेख पारा मेघल पेरहरा पगे तीन वालू अगैती वाले अपिकवे पल्ले हावर के पत्त तीन ये पत्र पोर्त दिल्लुस ये पत्र වඩම්මන වලු මරියමෞතමගේ ස්ටැචුව එක ඊට පස්සේ ආයෙමත් මේ පැත්තට අවුරුද්දේ අගෝස්තු මාසේ මැද්දදී අරගෙන එනවලු මේගොල්ලන්ගේ ලොකු ෆෙස්ටිවල් එකක් තියෙනවා කියලා තමයි ආශිර්වාද කරන්නේ. ඔව් ආච්චි මට දැන් ඉස්සෙල්ලා චුට්ටකට කලින් විස්තර කර කර හිටියේ. හරිම ලස්සනයි ආච්චි කියනකම් මට කන්නඩ දෙකක් නැති නිසා මම නෝට් කරලා තිබුණා මරියමෞතමගේ සිරුරමත් තියෙන කියලා මම හිතන්නේ. ආච්චි බලෙන් අගේල් ඉන්ෆර්මේෂන්ස් ටික අපිට දීගෙන තියෙනවා. ඔව් ඊට පස්සේ ඒ විස්තර කියන ප්‍රමාණයත් අපි මිනිස්සු සත්තු නෙමෙයි හැමෝම එක වගේ මම මට කිව්වා මම එතනින් යන මට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි වටිනවා මෙහෙම ගමට ආවම ගමේ කෙනෙක් ඇවිල්ලා අපි කවුද කියලා දන්නෙත් නෑ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂන්ස් එහෙම කියන එක. මම
මෙතනින් පටන් ගන්නවා ෆ්ලයර් දිගුවේ දරන්න හයික් එක මේ පැත්තෙන් පාරවල් දෙකක් තියෙනවා Google Maps වලින් පෙන්වන්නේ මහපාර මෙහෙම යන්න කියලා මෙතන මේ ලී බෝඩ් එක ගහලා මැප් එකක් සෙට් කරලා තියෙනවා මේක තමයි ලෝකල් පාර කියලා ඉතින් අපි obviously ලෝකල් පාර තෝරගත්තා අනිත් එක ලස්සනම දේ අපි දැක්ක තව group එකක් මේ පැත්තෙන් ඇවිදගෙන ගියා ඉතින් මෙහෙන් පාර කන්ද උඩින් නැගගෙන කිලෝමීටර් 2යි 4ක් දෙකමාරක් විතර යන්න තියෙන්නේ let's go go විනාඩි 30ක් විතර කන්ද නැගගෙන ආවා මහලුක මහන්සියක් නැහැ ඒ චුට්ටක් මෙහෙම නැග්මක් වගේ තියෙන්නේ පාර දිගට එද්දී අපිට දිගට හම්බුනේ මහලුකු ලස්සන උස ගස් නෙමේ ඔක්කොම මිටි අර කටු සහිත ගස් මම හිතනවා වීඩියෝ කරා අදහසක් ගන්න ඔයාලත් එක්ක දැන් මෙතන චුට්ටක් ඉඳලා අපි බෑග් බර නැති වෙන්න පොඩි බීම පොඩි පොඩි කැම්ප් එකක් තවම ගෙනාවේ පළවෙනි අපි බ්‍රේක් එක ගන්නවා අරගෙන මෙතන රිලැක්ස් එකේ ඉඳලා විනාඩි 10 කින් විතර ආයෙ පිටත් වෙනවා යන්න තියෙනවා කන්ද නගින්න තියෙනවා නැගලා ආයෙ බහින්න තියෙනවා ඉතින් මේක තමයි අපේ පාත් එක බලන කොහොමද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ කිසිම අදහසක් නැහැ ඔයාලත් එක්කම එක්ස්ප්ලෝර් කරමු පළවෙනි බ්‍රේක් එකෙන් විනාඩි 5ක් ඉස්සරහට එන්න හම්බුන්නේ නැහැ. කුරුළු සෙට් එක ලස්සන පියාගෙන යනවා දැක්කා. ඒ දේ බලන් ඉතින් උඩ බලගෙන කොට ඩොංගල ගායකක් දැම්මා. මුළු ඇඟේම ජරාව. තනා. මේ තත්ත්වයක දාලා තියෙනවා ඊයා. හරි මෙච්චර අහස ඉඳ තියෙනවා මෙච්චර ඉඳ තියෙනවා. මොන හේතුවක්ද දැන් අපිටම දානවා. ඩ්‍රෝන් එක දෙදී ඩ්‍රෝන් එකට දැම්මා. බයික් එක දෙදී බයික් එකට දැම්මා. දැන් අපිට දානවා. मार्स මේ අලු පාට නිල් පාට මීදුමත් එක්ක මේ කඳු නිකන් නෝර්වේ 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 වගේ හරිම ලස්සනයි වෙනස් දෙයක් ගොඩක් සතුටු ඔයගලන්ටත් මේක පෙන්වන්න පුළුවන් වෙන එක ගැන මොකද අයියෝ මොෂන් එනවා නදිය රහෙන් ඉස්සරහට යනවා දැන් අපි යනවා මෙන්න මේ හරියට පරික්‍යෝ වගේ හරි වාහන එනවා ගොඩාක් කල්පනාවෙන් පරිස්සමෙන් යනවනේ මොකද වෙන පාරක් නැහැ අපිට යන්න පාරදී කන්ටිනියු කරලා මෙන්න මෙහෙම ආයේ හයික් එක පටන් ගන්න හයික් එනේ පල්ලෙහාට බහින්න තියෙන්නේ
අංගු තියෙන වාහන ගොඩක් එනවා අනිත් එක පුලඟට මේ පැත්තට තල්ලු කරන්න try කරනවා මම දන්නේ ඔයාලා කියනවා කියලා පුලඟ කොච්චර සරයිද කියලා මේ මත ඇරිලා ඉඳෙද්දි චුට්ටක් මෙහෙ තල්ලු කරනවා කියනවා danger එකක් තියෙනේ කරා වාහනේ පැත්තට ආයිමත් පයින් ඇවිදන් යනවා කියලා point එක මෙහෙම enjoy කරලා මොකද අපි යන්න ඉන්නේ අන්න අර වගේ කළු beach එකකට පේන්න කවුරුත් නැහැ එහෙනම් අපි තීරණය කරා වෙන දවසක වාහනේ මේ හරියට එන්නයි දැනට මෙතනින් අපේ ගමන නවත්තලා පල්ලෙහාට බහින්න මොකද මෙතනින් එහාට continue කරොත් අපි ආයි පල්ලෙහාට බැහැගෙන එන්නත් ඕනේ ගොඩක් dangerous මොකද පාරේ එද්දියන්න තියෙන අර පැත්තෙන් ගල් කඩන් වැටෙනවා කියලා දාලා තියෙනවා චුට්ටක් වැඩේ භයානක වැඩි ඒ හින්දා දැන් ආගමනේ පස්සට පිටත් වෙන්නයි යන්නේ මොකද මම බය වුණා මාව ඉස්සෙල්ලා මෙහෙම චුට්ටක් වුණකට මේ වුණා ඕන්නෑ යන්න मारू पेस पड़ी खेव मैं हलंग कावे चुट्ट काल बिजान कटे मैं यूज करना कवर पड़ना चुट्ट पद इनना उल मार पड़ी कपोल मैं चुट्ट मेहमान मेहमदमा पेनती हईक मगन हुलासा चुट हूल ब्रेक वाहन नदी पड़ी अपडेट तीन शेष न्यूज वेगा चुट कथागर मुखद හොලං කපලු හරහා වෙන්න තියෙන ඇවිල්ලා ඇඟේ වදිද්දි අපිව ගහන් යනවා පිටිපස්සට මොන හරි දෙයක් කකුල ලිස්සලා වැටුනොත් කෙලිමාර ප්‍රපාතයෙන් පල්ලෙහාට ඇටෙන්නේ මහමුදර කෑලි හොයාගන්න හම්බෙන්නේ නැති වෙනවා ඉතින් මම හිතනවා මේක ගොඩක් වැදගත් දෙයක් කියලා මොකද අපිත් එක්ක channel එකෙන් එකතු වෙනවා ගොඩක් කට්ටිය travel කරන අය travel කරන්නේ නැති කට්ටිය මේක travel එකකදී හරි life එකේදී හරි ඕනම වෙලාවකදී විශේෂම travel කරද්දී අපිට හෑන්ඩල් කරන්න බෑ කියලා හිතන දෙයක් කිසිම හේතුවක් මත කරන්න යන්න හොඳ නෑ. ඒ කියන්නේ අපි දෙන්න දැන් මේ හොඳ එක්සැම්පල් එකක් බ්ලොග් එකක් මග නවත්තලා හැරිලා ආවේ ඔගලොත් බලන් ඉන්නවා කියලා දැන දැනත් මොකද ඕන දෙයක් කරාට ලයිෆ් එකට රිස්ක් එකක් කොයි වෙලාවෙත් ගන්න ඕනේ. රිස්ක් එක කොච්චරක්ද කියන එක තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්න ඕන අපිට. නැත්තම් එතකොට තමයි බහානක දේවල් වෙන්න තියෙන ඉඩ වැඩි වෙන්නේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපිටත් පුළුවන්කම තිබ්බ. ඒ කියන්නේ ඉස්සරහට යන්න බ්ලොග් එකක් ब्लॉग करे अट एक्सपीरियंस मेदूपति दिने फिजिकल इतना रिस्क वैडी महारो थेम मगन तीनवा सह एचर दया පොඩි හාබර් එකක් එක චුඩි හාබර් එකක් එක මේ ගමේ දීවර සයිඩ් එක ඉතින් එහෙ තියනවලු නැචරල් පූල්ස් බලන්න යන්න ආසාවෙන් ඉන්නේ දැන් අපි චුට්ටක් මෙහෙම ඉඳලා පිටත් යමු එනනේ එනා ලෙට්ස් ගෝ දැන් අපි විනාඩි 10ක ඩ්‍රයිව් එකක ඉදිරිය පස්සේ ආවා මෙන්න මේ තැනට හිටපු තැන ඉඳන් මෙතන බලද්දි පේනවම තරක් මාරව ලස්සනයි අර ඒක දිහා පේනවා ලස්සන මිස්ටි ගතියක් තියෙනවා අන්න අර පැත්තේ මම මෙරවත් පෙයි පේනවත් දැන්න මාරම මේදුවක් පැයි ලස්සනයි මාර ලස්සනයි දැන් අපි මේ පැත්තේ දෙපැත්තම ගිහලා බලමු කොහොමද තියෙන්නේ කියලා යා අපි උඩට නැගිද්දි මේ කඳු ටික පේනුණා අපිට පේුණා ගොඩක් පොඩියට වගේ පේුණේ දැන් මෙතෙන්ට තව හොඳ ලස්සන පේනවා ගිහලා බලමු එක්ස්ප්ලෝර් කරමු යා
දීවර ගම්මානය උදේ අපි අගයතුල ඉඳද්දි කල්පනා කරා කෝ දීවර ගම්මානය කියලා පොඩි පාරකින් ගම දෙකට බෙදලා තියෙන මේ හරිය හාපරක ගාව තියෙන සයිට් එක තමයි දීවර ගම්මානය කොටින්ම කියනවා නම් ඩෙකරේෂන්ස් පවායි සම්බන්ධව හදලා තියෙන්නේ සුදුයි නුනුයි හරිම ලස්සනයි දැන් තමයි කාර් එක පාක් කරලා එළියට බැස්සේ ඇවිදලා බලමු කොහොමද තියෙන්නේ කියලා මං හිතනවා ගොඩක් ලස්සන වෙයි කියලා let's go මේක වුල්කානික් බීච් එකක් ඔයගලන්ට පේනවා ඇති ඉස්සර කාලේ තිබ්බ ගිනි කන්දක් හින්දා ආව ලාවා වලින් හැදිච්ච මේ කළු ගල් වලින් තමයි බීච් එක කළු පාට වෙලා තියෙන්නේ ඉතින් වතුර ක්‍රිස්ටල් ක්ලියර් කළු පාට ගල් තියෙන හින්දා මාර භයානකයි කියලා හිතෙනවා එහෙම කිසිම දෙයක් නැහැ තර දැක්කම වතුර කළු පාටයි කියලා හිතනවා කොහොම හරි ලස්සනම දේ තමයි මෙතන එහා පැත්තේ හාබර් එක ඇක්ටිව් හාබර් එකක් නැව් වෙනවා යනවා ඒත් වතුර චුට්ටක්වත් අපිරිසිදු වෙලා නැහැ කියන්නේ මේගොල්ලෝ ගොඩක් පරිස්සමෙන් බීච් එක අපේ මේ වෙනකන් ගියා හැම තැනකදීම පරිසරයට ගොඩක් ඇටෙන්ෂන් එකෙන් ඒගොල්ලෝ සලකනවා ලොකු දෙයක්. ඒ වගේම මේ පැත්ත බලද්දී හරි අපි ඉන්නේ ස්පාඤ්ඤ කියලා තේරෙනවා මේ නිලු සුදුයි. ස්පාඤ්ඤ. ස්පාඤ්ඤ බාර් සන්තෝරිනි වගේ නිලු සුදුයි හින්දා මේ පැත්තට හැරුණම කෙලින්ම නෝර්ත් යුරෝප් රටක් වගේ කියලා හිතෙනවා. නෝර්වේ වගේ. නෝර්වේ, එතකොට ස්වීඩන් අන්නේ රටවල් ටික මතක් වෙනවා. මොකද මේ කඳු කළු පාට මුකුද මේ විදිහම තමයි එහෙත් තියෙන අනිතක අදහසත් කළු කරලා තියෙන හින්දා කෙලින්ම අර පින්ටරස් වල නෝර්ත් යුරෝප් බීචස් කියලා හොයලා බලන්න කඩා මේ වගේ පුදුම ලස්සන මේ අද අපේ ගමන මතක් වෙන හින්දා මගේ කුංචි ටැග් අවසානයට අවිල්ලයි තියන්නේ අපි මෙතන චුට්ටක් රිලැක්ස් එකේ චිරන්තනයි අයයි මායි තව ඉඳලා
කොච්චර ලස්සනයිද කොච්චර වෙනස්ද කොච්චර භයානකද කියන එක කොච්චර භයානකද කියලා ඉතින් භයානක ගැන කම ගැන කියද්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ට්‍රැවල් කරද්දී පරිස්සම් වෙන්න තමන් ගැන හිතන්න ඒ වගේම තමන් එක්ක ඉන්න අනිත් කට්ටිය ගැන හිතන්න මොකද ගමනක් ගියාට පස්සේ එක්කෙනෙක්ට මොනවා හරි අමතරක් වුණොත් අනිත් කට්ටියත් එතන අසරණ වෙනවා ඉතින් ගමනක් යද්දී අපේ ડેස්ටිනේෂන් එකට යන්න ඕනේ never give up හැමදයක්ම හරි ඒත් කොයි වෙලේකදීවත් රිස්ක් එකක් ගන්න එපා මොකද අර ට්‍රැවල් කරනවා කියන එකේ මොලේ පාවිච්චි කරලා ට්‍රැවල් කරනවා කියන්නේ ඒකටයි කියන්නේ අපි හැමතිස්සෙම ගැටෙන්නේ මම ආයෙමත් රිපීට් කරනවා නේචර් එකත් එක්ක ට්‍රැවල් කරද්දී ඉතින් නේචර් එක අපිට හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා පරිසරය අපි හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා ඉතින් ඒ හින්දා කොහේ ගියත් ඇත්තටම පරිස්සමෙන් තමන් ගැන තමන් එක්ක ඉන්න අනිත් කට්ටිය ගැන අනිවාර්යයෙන්ම හිතන්න. ඉතින් එහෙනම් අපි මෙතනින් බ්ලොග් එක නවත්තමු. එහෙනම් තවත් ලස්සන ඇඩ්වෙන්චර් එකකින් හම්බෙමු. මා චිරන්තනයි ස්ටඩි කරන ගමන් ඉන්න අයිලන්ඩ් එකේ යන්න පුළුවන් ලස්සනම දැන් චූටි බයක් තියෙනවා. මොකද පාරවල් ඕගොල්ලෝ දකින්න නැති කොහොමද තියෙන්නේ කියලා. ඉතින් හිමින් හිමින් අලුත් වාහනේ අත හුරු කරගෙන ලස්සන තැන් වලට යන්න plan කරගෙන ඉන්නවා. බලමු ඉස්සරහ බ්ලොග් වලින් මොකද්ද වෙන්නේ කියලා. අපි එහෙනම් තව පය 24කට අඩු කාලෙකින් ආයිමත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. ඔක්කොමලටම bye love you. Bye. Bye කොදෙන මට ඔපෙන්න. මොකද චිරන්තනයි අපුදුම ලස්සනක් තියෙන්නේ. ඔන්න. ඒකම වීඩියෝ කරන මොඩ් එක. Bye. Oh yeah. Bye. මේක කවරෙන්න හුලන්. නදීගෙන ගහන්න හුලකින් කවරෙන්න මේක අපි යදාගත්ත ප්‍රකාරය. අලුත්ම ටෙක්නික් එක. Bye. Love you guys. Bye bye.